විරාමයෙන් අනතුරු ඔබ නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ සමගින් සංවාදාත්මක වටේ අවසන් අවස්ථාව වයමුවන්නේ ශ්‍රීහාන් සේමසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් වෙත මන්ත්‍රීතුමන දුරකථන ඇමතුමත් තිබෙනවා කුරුණෑගල ප්‍රදේශයෙන් සරත් තිලකරත්න මහත්මයා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් සරත් තිලකරත්න මහත්මයා ආයුබෝවන් ඔබතුමාට මේ හොඳ වැඩි මේ දකුණේ කොල්ලෙක් කතා කරන්නේ හරිය මේ කුරුණෑගලෙන් කිව්වට මේ අපේ प्रश्न शिहान सेम सिंह महता प्रश्न के लिए संघवाद मैडम अपी रजयाकट गोटाबे राजपक्ष जनाधिपति महिंद राजपक्ष अगमत किसींदु अवस्थावक जाति अन्य जाति पीहिटवाने ने अभी एक्सजाति पक्षे ममत्म प्रश्न कारण व्यक्तना कियल दिब मे अवस्थावक दूण्णो कैमत् कथा करोत्न कैमती कियल अब अभी हेम सुदान मकदी ये संकल्पे मेरटे असार्थक संकल्प එවගේම මදුරන් එකක් අපේ හේෂමන්තුමා අහපු කාරණාව මේ අපිට හිටපු රාජ්‍ය අමාත්‍යවරු හැටියට ඉන්ධන දීම නාවක් සමග වාහන දෙනවද කියන කාරණාව නෑ එහෙම ලබා දෙන්නේ නෑ 2015 දී තිබිච්ච චක්‍රලේඛනයේ අනුව ඇමතිවරයා භාවිතා කරපු නිල රත අවශ්‍ය නම් මුදලක් ලක්ෂක මුදලක් ගෙවලා ඔබතුමාලගේ 2015 මැතිවරණයට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගෙනාපු කැබිනට් පත්‍රිකාව අනුව ලබා ගැනීම හැකියාවක් තිබ්බා හැබැයි එතන කිසිම තනකවත් තෙල් සම්බන්ධයෙන් යොදලා තිබ්බේ නැහැ ඒ කියන්නේ තෙල් ලබා දීමක් කිසිම අවස්ථාවක් කළා නැහැ මම හිතන්නේ ඒක ඔබතුමාලත් නිවැරදි කරගන්න වෙනවා ඒක එහෙම කාරණාවක් නැහැ ඊටාම වගකීමෙන් මම කියන්නේ ඊළඟට උපාධිධාරීන් සම්බන්ධයෙන් උපාධිධාරීන් අපි කිසිම උත්සවයක් තියන්නේ නැතුව 45,000කට ලිපි අවලා තියෙනවා අපිට දින 90ක විතර කාලයක් තමයි ඇරිසන මතුමා මේ කටයුත්ත කරන්න තිබ්බේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යෝජනා කරලා තියෙනවා ඒ කරලා තියෙන ප්‍රතිසංස්කරණය තුළ අලුත් ලෝකයට සරිලන අපේ විෂය පද්ධතිය පවා වෙනස් වෙලා විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වෙන ආකාරයත් වෙනස් වෙලා 21 වෙනි සතවර්ෂයේට උගත් බුද්ධිමත් දරුවෙක් යොමු කරවීම සිදු කරද්දී අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේදය තුල ඉන්න සියලුම උපාධිධාරීන් රාජ්‍ය සේවයට එකතු කර ගැනීම තමයි අපේ අරමුණ උනේ. ඉතින් ඒ හින්දා තමයි මේ දවස් 30ක ඇතුළත අපි මේ දේ කරේ. හැබැයි සමහර උපාධිධාරීන්ගෙන් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. එයාලට ලිපි ලැබිලා නැහැ. අපි ඒ සඳහා අභියාචනා කාලයකුත් ලබා දීලා තියෙනවා. අපි පිළිගන්නවා යම් යම් අඩුපාඩු සිදු වෙලා ඇති ලිපි තැපැල් කිරීමේදී. මොකද දවස් 90ක කාලයක් තුල 45,000කට රැකියාව සඳහා රාජ්‍ය සේවයට එකතු වෙන්න ලිපි ලබා දීමේදී යම් යම් අඩුපාඩු වෙලා ඇති. එහෙනම් ඒව නිවැරදි කරලා අභියාචනා සලකා බලලා නොලැබිච්ච අයව ඔය පුහුණුව පටන් ගන්න අවස්ථාවේ මැතිවරණයේ අවසන් වුවාම අපි ක්‍රියාත්මක කරන ජනාධිපතිතුමා කීප වාරයක්ම මේ 20,000 දීමනාව ලබා දෙන්න කියලා උපදෙස් ලබා දුන්නා. අගමැතිතුමා ලබා දුන්නා. හැබැයි මැතිවරණ කොමිසම හැටියට මැතිවරණ කොමිසම පැහැදිලිවම කිව්වා මේ කටයුත්ත පුහුණුව ආරම්භ කරන්නත් එපා 20,000 ලබා දෙන්නත් එපා මැතිවරණය ප්‍රකාශ වෙච්ච හින්දා. නමුත් මේ කටයුතු මේ ලිපි යැව්වේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසීමකුත් කළා. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න ඉස්සෙල්ලා. ඒ හින්දා අපි මැතිවරණය අවසන් වුවාම පුහුණුව අනිවාර්ය පුහුණුව අවුරුද්දක අපි ඒක ලබා දෙනවා. රුපියල් 20,000 දීමනාවේ අතරතුර ලබා දෙනවා. අපි හිතනවා ඔබත් මමත් නියෝජනය කරන අපේ ප්‍රදේශවල තියෙන මේ ගුරු හිඟය මගහරවන්න විශාල පිටුවහලක් වෙයි මේ උපාධිධාරී අපේ සහෝදර සහෝදරියන්. ඊළඟට විශේෂයෙන්ම මම දැක්කා මේ ආණ්ඩුව කියන්න හදනවා මේ මේ විපක්ෂය කියන්න හදනවා එයාලා හොඳ ආර්ථික කළමනාකරණයක් කරා කියලා. හැරිසන් අමතුමා මම මේ මහා බැංකුව උපුටාගෙන කරා. නැත්නම් ඔබතුමාලා කියනවා මේකත් බොරු කියලා මේ 2019 වාර්ෂික වාර්තාව පදනම් කරගෙන තමයි මම කියන සියලු සංකලයකින් කියන්නේ මට බාධා කරන්න එපා මට විනාඩි දෙකකින් මේක කිව්වට පස්සේ පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් මම කරන්නම් දැන් බලන්න මේ ආර්ථික වර්ධන වේගය කඩා වැටීම 7% තියෙන ආර්ථික වර්ධන වේගය 2% දක්වා කඩා වැටීමක් සිදු වෙනවා එතකොට ඔබතුමාලට මොනවා කතා කරත් කිසිම තැනක ආර්ථිකයේ වර්ධනයක් වෙලා ජනතාව තිබුණට වඩා හොඳ තැනකට ගියා කියන කාරණාව කියන්න බෑ
ඊළඟට 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාරගද්දී අපේ රටේ තිබිච්ච දළ නිෂ්පාදිතය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 25යි ඇමරිකානු ඩොලර් බිලියන 25 2015 ඔබතුමාලා බාරගද්දී අපි ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා වැඩි කරනවා එතකොට තිබිච්ච ආර්ථිකයේ නිෂ්පාදනය තුන් ගුණයකින් වැඩි කරලා තමයි ඔබතුමාලට අපි ආණ්ඩුව ලබා දෙන්නේ හැබැයි ඔබතුමාලා අවුරුදු 5ක් ආණ්ඩුව පාලනය කරනවා ඔබතුමාලා බිලියන 84 දක්වා විතරයි වැඩි කරන්නේ කොතනද වර්ධනයක් වෙලා තියන්නේ කියන කාරණාව මම හිතන්නේ අපි සියලු දෙනාම දැනගන්න කැමතියි ඊළඟට ඔබතුමාලා රාජ්‍ය ආදායම වැඩි කරා එමුතුමා ඒක රහසක් නෙමෙයිනේ ඔබතුමාලගේ ප්‍රතිපත්තිය උනේ අපි බදු අය කරනවා බදු අය කරලා අපේ රාජ්‍ය ආදායම වැඩි කරගන්නවා මෙන්න රාජ්‍ය ආදායම වැඩි වෙච්ච විදිය රුපියල් බිලියන 1050ක් 2014 තිබිච්ච රාජ්‍ය ආදායම 2019 අවුරුද්ද වෙද්දී රුපියල් බිලියන 1891 දක්වා වැඩි කරනවා හැබැයි ජනතාවට තිබිච්ච ප්‍රශ්නේ මේ තමන්ගෙන් ගන්න බදු ප්‍රමාණයට මොකද වෙන්නේ ඒක ජනතා සේවයට සැබවින්ම යෙදෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා දැන් හේ සමන්තුමා කිව්වා ඔබතුමාලා උපාධිධාරීන් 5000කට රැකියා ලබා දුන්නා කියලා අපි දන්නවා ඒ ආණ්ඩුව 20000කට නෑ 20000කට දුන්නේ නෑ 5000කට දුන්නා 5000නේ 20000 හැබැයි ඒ දීපු කාරණාව විටින් විට මදුෂාන් වෙනස් කරා ඒක දේශපාලන අවශ්‍යතාවය මත සිදු වුණේ මම ඔබතුමාලගෙන් අහනවා මේ රැකියා 45000ක් උපාධිධාරීන්ට යවුවාම හරිස නැමතුමා එක චෝදනාවක් තියනවාද මේ පොහොට්ටුවයට විතරයි මේ ලියුම් යවලා තියෙන්නේ කියලා පොහොට්ටුවයට විතරයි තියෙන එක කිසිම තැනක තියෙන චෝදනාවක් අපේ කාලෙත් නැහැනේ අපේ නැහැ කොහොමද හේ සමන්තුමා වෙන්නේ අවසාන 2014 උපාධිධාරීන්ට රැකියා දුන්නා පස්සේ ඔබතුමාලා රැකියා රැකියා දසලක්ෂයක් නිර්මාණය කරනවා කියලා කැලේට පොඩ දෙන්න 2011 උපාධිධාරීන් දක්වා ඔබතුමාලා දින නතර කළා තිබ්බා. ඔබතුමාලා කාලේ දේශපාලනය කරන්නේ අපි වක්කීමෙන් කියනවා අපි 2014 අන්තිම 2016 අන්තිම වෙනකන් කොහොමද ඔබතුමාලා කියන සංඛ්‍යාව තේරුවේ එහෙනම්? නෑ නෑ සියලුම දෙනා ඒ අවුරුදු उपाधिधारी मोनाश्वविद्यालय पत्नी इसलाम प्रायोरिटी दुन इट जनाधिपत बाधा කරන්න තප්පරින් ඉවර කරන්න අපි කෙටියෙන් යමු මන්ත්‍රීතුමා අපි කෙටියෙන් යමු කරු ප්‍රශ්න ඉස්ලාම ප්‍රයොරිටි දුන්නේ අභ්‍යන්තර විශ්වවිද්‍යාලවල හිටපු අයට තමයි ඒ අය 20000ක් දුන්නා දෙවනි අධ්‍යයන හැටියට බාහිර උපාධිධාරීන්ට තමයි ඊළඟ 20000 දෙන්න ලෑස්ති ඔබතුමා අවස්ථාව ලබා ගන්න මේ රටේ ජනතාව කොතනවත් මේ 2000 මේ අද කතා කරන ජනතාව ඔබතුමාලා ඔය කියන කාල පරිච්ඡේදයට පස්සේ ඉදිරිච්ච අය නෙවෙයි මේ රටේ හොඳටම උපාධිධාරීන් දන්නව කොහොමද ඔබතුමාලා දේශපාලනීකරණය එක කරේ කියලා ඊළඟට මේ පොඩි ඔබතුමාලා ණය ගත්ත විදිය මදුෂාන් 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉද්දී දළ නිෂ්පාදනයට සාපේක්ෂව 95.6ක් යටතේ තමයි ණය ගන්නෙ. ඊළඟට අපි 2014 අපි බාර දෙද්දී අපේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7487 දක්වා වැඩි වෙනවා. හැබැයි දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් හැටියට 72.3 දක්වා අඩු කරනවා. ඊළඟට හේ සමන්තෝ ඔබතුමාලගේ ආණ්ඩුව යටතේ. ඔබතුමාලා දන්නේ නැහැ මේක. ඔබතුමාලා දන්නේ නැතුව ඇති. හේතුව ඒ ආණ්ඩුව එක්ක සමහර විට හැරිසන් නැමැතුමා දන්නේ නැහැ නේ. එතුමාට කැබිනට් මණ්ඩලයේ එහා පැත්තේ ඉන්න නැමැතුමා කරන දේ ඔබතුමාලා දන්නේ නැත්නම් තත්ත්වයක් තිබ්බා. ගත් දේවල් ඒක කරන්නේ නැහැ මම අපි දන්නේ නැහැ. ආණ්ඩුව කරන දේවල් අපි දන්නේ නැහැ. නෑ ආණ්ඩුව කරන දේවල් තමයි අනික් ඒවා මම දන්නේ නැහැ. ඒක ඔබතුමාලා නේම දන්නේ. 2019 වෙද්දී ණය ප්‍රමාණය රුපියල් බිලියන 13000කට වැඩි වෙනවා දලදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් හැටියට ඒක 86.8ක් දක්වා වැඩි වෙනවා මහින්ද රාජපක්ෂ
කාල පරිච්ඡේදයට වඩා 100ට 90කට ආසන ණය ප්‍රමාණයක් ගත්තා. ඔබතුමාට ඒක සාධාරණීකරණය කරන්න බෑ. ඒ හින්දා උත්තර දෙන්නද ඔබ? නෑ දැන් දෙන්න එපා. ඔබතුමාලා ආණ්ඩුවක් කළ ජනතාව උත්තරයක් දුන්නනේ. ඊළඟට ඔබතුමාලගේ තියෙන චෝදනාව තමයි මේ සජිත් ප්‍රේමදාස මහත්තයාව විශ්වාස කරන්න කියලා. ගරු හේෂා මන්ත්‍රීතුමා කොහොමද අපි සජිත් ප්‍රේමදාස මහත්තයාව විශ්වාස කරන්නේ? පාර්ලිමේන්තුව විසුරවන්න සති දෙකකට කලින් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඔබතුමාලගේ කාල පරිච්ඡේදය තුල නොගෙවීම් කරපු ලයිස්තුව ඉදිරිපත් කළා. ඔබතුමාලගේ ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අදටත් ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ හැරිසන් නමතුමාගේ මෙහෙයුම් යටතේ සිදුවෙච්ච ව්‍යාපෘති වලට ගෙවීම් කළා නෑ. කොන්ත්‍රාත්කරුවෝ එතුමාලගේ ළඟට ගිහිල්ලා පැමිණිලි කරනවා. අපි ළඟටත් ඇවිල්ලා කතා කරනවා. අපි මේ සම්බන්ධයෙන් මදුෂාන් සවිස්තර වාර්තාවක් දැම්. සවිස්තර වාර්තාවක් දැම්. ඒ සවිස්තර වාර්තාව ඔබතුමාල ප්‍රතික්ෂේප කරා ඉදා පාර්ලිමේන්තුවේ. ඊළඟට අපි රුපියල් බිලියන 212ක් පොඩි රුපියල් බිලියන 211ක් ගැන කතා කරා. ඔබතුමාලා විදේශීය ව්‍යාපෘති වලින් මුදල් අරගෙන ඒවා විනෝදගත කරන්නේ නැතුව රුපියල් බිලියන 211ක් වියදම් කළා තිබ්බ. අපි ඒක නීත්‍යානුකූල කරන්න අවශ්‍ය ඉල්ලුව ඔබතුමාලගෙන්. ඔබතුමාලා ව්‍යවස්ථානුකූලව අවශ්‍ය දෙන්න නෑ. ඔබතුමා පොඩින්නක ඔබතුමාලා ලබා දුන්නේ නෑ අයියේ. ඔබතුමාලා දැන හිතුවා ඒ ගෙවීම වැඩි කරන්න ඔබතුමා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පාර්ලිමේන්තුව දැන් කැඳවන්න කියනවානේ. ඔව්. මට කියන්න හේෂා මේ මන්ත්‍රීතුමා මේ බිලියන 211 වියදම් කරලා තියෙන මේ පාර්ලිමේන්තුව තියෙද්දි ඔබයි අපි සියලු දෙනා නියෝජනය කර පාර්ලිමේන්තුව තියෙද්දි හැබැයි ඒ පාර්ලිමේන්තුව තියෙද්දි ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා රුපියල් බිලියන 211ක් ගිනුම්ගත කරන්නේ නැතුව ඔබතුමාලගේ ආණ්ඩුව වියදම් කරා නම් ඔබතුමාලා නිහඬව හිටියා නම් එදා අනුමැතිය ඉල්ලද්දී ඒකට අනුමැතිය ලබා නොදුන්නා නම් ඇයි ඔබතුමාලා මේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා දැන් සටනක් අරගෙන යන්නේ? මෙන්න මේක තමයි බරපතල කාරණාව. එහෙනම් ඔබතුමාලට ණය ප්‍රමාණය වැඩි කරන්නයි ඕගොල්ලෝ ඔබතුමාලා යෝජනාව අයින් කරගත්තනේ. राजपक्ष पालने देख हमारा पालने संपूर्ण बल ඔබතුමා සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂයේ බලය යෙදුවා. ඔව් බලය යෙදුවා. ශ්‍රී ලංකා පක්ෂයේ බලය යෙදුවා. හැබැයි පොහොට්ටුව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් ජනතාව එදා පෙනී හිටියා. ඔබතුමාට තවත් විනාඩියක් කාලයක් තිබෙනවා. ඊළඟට අපි මහා බරපතල වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි 14ක් බාර දුන්නා මදුෂා. මේ 14 සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉතාම මන්දගාමීව සිදු වුණේ. අපි මේ සම්බන්ධයෙන් මතක් කිරීම් තුනක් කරා. මතක් කිරීම් තුනක් අපි කරා. अभी अपराध परीक्षण डिपार्टमेंट जिले विमसी वक्र दवास देखें चोदना वह दवास देखाई මේ සාක්ෂි සහිතව ඉදිරිපත් කරේ ඔබතුමාලා විරුද්ධ මේකයක් තියෙනවා. චෝදන දැන් ගන්න නෑ ඔබතුමාලා විරුද්ධ අපිට ගන්න බෑනේ යමතුමා. දැන් ඔයගොල්ලගේ පොලිසිය නෑ අපේ පොලිසිය නෙවෙයි. නැත්තේ මොකද? ඔබතුමාලගේ පොලිසිය දැක්කනේ CID එක ඔබතුමාලා කරපු විදිය. දැන් ආණ්ඩුව ඇවිල්ලා ඔබතුමාලා CID එක දාලා කරපු විදිය අපි දැක්කනේ. ආණ්ඩුව ඇවිල්ලා මාස 6ක් ගිහිල්ලා තියෙනවා. අපේ පොලිසිය අපේ නෙවෙයි මම එකක් කියන්නම්. මේක ශ්‍රී ලංකා පොලිසිය. ශ්‍රී ලංකා පොලිසිය මේක ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලිසිය කරලා මේක ඉන්වෙස්ටිගේෂන් කරලා ටක් ගන්නවද? ඒක අර CID එකේ ප්‍රධානී අහර ශානියා බේසේකර හරහා ඔබතුමාලා කරන්නේ නැති කරලා තියෙනවානේ නැත්තම් අද මදුෂාන් පැමිණිල්ල බාර දුන්නාම කෝටි ගානක වංචාවකට දවස් දෙකෙන් එක්ක ලිපිගොනු අස්ථානගත වෙනවා එහෙම නැත්තම් පරීක්ෂණ කටයුතු අවසන් වෙනවා කොහොමද කොහොමද ඒක වෙන්නේ එහෙම වෙන්න බෑ පොඩි පොඩි එහෙම වෙන්න බෑ ඔබතුමා කියන ඔය චෝදනා ටික තියෙනවා ඔය චෝදනා ඔබතුමාලට කරන්න දෙයක් නැහැ අධිකරණයෙන් එන දින පොලිසිය කියන කතාවනේ ඔබතුමන් කියවෙන්නේ ඒක නෑ පරීක්ෂණ කරේ නැහැ පරීක්ෂණ කරේ නැහැ දැන් දැන් වර්තමානයේ මේක ඉක්මන් කරන්න පොලිස්පතිවරයා පොලිස්පතිවරයාට අපි මතක් කරලා මම අහන්නේ වර්තමානයේ මේක ගන්න පරක්කු වෙයි නෑ ඉතින් අපිට කරන්න බෑනේ ඔබතුමා කියන්නේ ඉස්සර පාර්ලිමේන්තුව ඔබතුමාලා කරාම නෑ අපිට කියන්න බෑ එහෙම ඔබතුමාලා ජනාධිපතිවරයා කියන්නේ එහෙම කරන්න බෑ
मलिक समर विक्रम महाबल शिष्य आधार वंचाव संबंधी सूर्य महिता මේ වික්‍රමවීර සූර්ය නිවැරදි කිරීමට යටත්ව මම නම බලලා කියන්න එතුමාව එතුමා මිය ගියපු හින්දා පරීක්ෂණ අවසానයි කියලා. එතකොට රාජසේනාරත් නැමතුමාට බාර දීලා තියෙනවනේ විරුද්ධව මේ බෙහෙත් ගේනේවට විරුද්ධව එහෙම අපේ රංජිත් සොයිසමන්ති එතුමා චෝදනාවක් බාර දීලා තියෙනවනේ. එහෙමනම් රංජිත් සොයිසමන්ති එතුමා දැන් ජීවතුන් අතර නැහැ කියලා. එතකොට මේ පරීක්ෂණ සිදු වෙන්නේ නැති වෙයිද? ඔබතුමාලා ගාණ්ඩුව තිබ්බනම් ඒක නෙමෙයි අපි මේ කියන්න හදන්නේ. ස්වාධීනයි කියපු ආයතන සියල්ලටම දේශපාලන ඔබතුමාලා බලහත්කාරකම් කරලා අද ඒක ඔප්පු වුණා. කාලය අවසන් කරලා. සාක්ෂියක් ලබා නොදී මෙන්න ප්‍රකාශයක් ලබා නොදී ලිපිගනුව වහලා ඉතින් අපි දින ගත්තනේ. කාලය අවසන්. අපි CID එකකින් තාත් කෙටි විරාමයක් ලබාගෙන නැවතත් හමු වෙනවා. මොකද මේ මොකද මේගොල්ලෝ බම්බු නෙමෙයි.